අයිබෝවන් ඔගොල් හැම දෙනාටම සුබ දවසක්. අද මේ වීඩියෝ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසේ පළවෙනි දින අවසන් වෙච්ච සතියේ කොටස් වෙළඳ පොලේ සිදුවෙච්ච සිදුවීම් වල සාරාංශයක්. ඒ වගේම ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නෙක්ස්ට් වීක් එකේ සම්බන්ධයෙන් කොයි වගේ තැනකට අපිට යන්න පුළුවන් කියලා එක්ස්පෙක්ට් කරන්න. ඒ වගේම ක්‍රිප්ටෝ කරන්සි ඇනලිසිස් එකක් ඒ කියන්නේ විශේෂයෙන් බිට්කොයින් වල අප්ඩේට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මම මේ වීඩියෝ එකේදී. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් කියනවා ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය නම් තාමත් channel එක subscribe කරලා අපේ channel එක grow කරන්න පොඩි support එකක් දෙන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. වීඩියෝ එකේ දෙන කාරණා කරුණු කාරණා ඔයගොල්ලගේ knowledge එකේ purposes වලට විතරක් කියලා මතක තියාගන්න. මොකද මම financial advisor කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලට financial advising නැත්නම් investment advising අවශ්‍ය නම් ඔයාලට ඔයාගේ dedicated investment advisor කෙනෙක් ගියාම අදාළ services ලබා ගන්න කියලා ඔයාලට මතක් කරනවා. හොඳයි. නොවැම්බර් මාසේ 27 වෙනිදා සිට නොවැම්බර් දෙසැම්බර් මාසේ පළවෙනිදා දක්වා සතියේ දැනුදුරු සාරාංශය මෙහිමයි වාර්තා වෙන්නේ. All share price index එක 10720යි. සීට් එකයි ස්මාර්ට්ක වැඩිවීමක් වාර්තා කරා. S&P SL 20 දශකය 3047යි සීට 2.2ක වැඩිවීමක් වාර්තා කරා. ඉන්ඩෙක්ස් එකේ growth එක පැත්තෙන් බලපුවම පොසිටිව් වේ සතිය. හැබැයි වෙළඳපොළ පිරිවැටුම ගත්තොත් එහෙම රුපියල් බිලියන 4.9යි. ඊට කලින් සතියේ රුපියල් බිලියන 5.4යි. ඒ කියන්නේ 8.3ක drop වීමක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නය. ටර්නෝවර් එක වැඩි නොවීම, ටර්නෝවර් එක ඉහළ නොයාම තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නය. මාකට් එකේ සස්ටේනබල් growth එකටත් මෙන්න මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ටර්නෝවර් එකේ ලිතාජික් ස්වරූපය. net foreign purchase ගත්තොත් එහෙම ගිය සතියේ රුපියල් බිලියන 311ක ශුද්ධ විදේශ මිලදී ගැනීම වාර්තා වුණා. ඊට කලින් සතියේ නම් බිලියන 18යි. එතන නම් සැලකීත improvement එකක් තියෙනවා. SPI කී වර්ධනයත් එක්කලා ඉන්ඩෙක්ස් එකේ RSI එක technical RSI එක 44.43කින් වැඩි වෙලා තියෙනවා 52.9යි. first December වෙද්දී close වෙලා තියෙන්නේ technical RSI එක. සෙක්ටර්ස් ගත්තොත් එහෙම CSE එකේ ප්‍රධාන සෙක්ටර්ස් සියල්ලම වගේ පොසිටිව්ලි එන්ඩ් වෙලා තියෙනවා ගිය සතියේ. සෙක්ටර්ස් තුනක් පමණයි නෙගටිව්ලි ගිහිල්ලා තියෙන්නේ. හෙල්ත් කියර් ඇන් ඉක්විප්මන්ට්, ෆුඩ් ඇන් ස්ටේපල්ස්, රීටේලින් ඇන් ටෙලිකමියුනිකේෂන් කියන සෙක්ටර්ස් තුන විතරයි නෙගටිව්ලි ගිහිල්ලා තියෙන්නේ. අනිත් සියලු සෙක්ටර්ස් පොසිටිව්ලි. ඒ අතරනොත් බැංක්ස් අපිට පේනවා ආපහු සැරයක් ලිස්ට් එකේ টপ පර්ෆෝමර් වෙලා තියෙනවා. 4.9ක් වැඩි වෙලා තියෙනවා. ඉතින් foreign debt restructuring එක යන යම් කිසි ආකාරයක Paris Club එකේ සමාජිකත්වයේ එකඟතාවයක් වාර්තා වුණා කියලා නිවුස් එකක් වාර්තා වුණා ගිය සතියේ. ඒකත් එක්කලා banks වල performances ආපහු ඇවිල්ලා තියෙනවා. කියන්නේ confidence එකක් ඇවිල්ලා තියෙනවා. කියන්නේ මේකේ මම නම් හිතන්නේ positively ප්‍රධාන වශයෙන්ම banks වල directly කෙසේ වෙතත් අර international debt holders ලගේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් වෙනවා කියන්නේ මම හිතන්නේ ලංකාවේ ඉකොනොමි එකට පොසිටිව්ලි බලපාන දෙ පුළුවන් ඕවර්ඕල් අවුට්ලුක් එක රේටින්ග්ස් වැඩි වෙලා වගේ දේවල්. ඒ වගේ රටක සමස්ත රේටින් පැත්තෙන් ගත්තාම පොසිටිව්ලි වැඩි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒකේ ෆස්ට් බෙනිෆිට් එක ඉන්නේ මම හිතන්නේ ෆිනෑන්ෂල් සෙක්ටර් එකට. ඉතින් ඒක නිසා තමයි මෙතනනොත් බෑන්ක්ස් මම හිතන්නේ පර්ෆෝම් කරේ. දැන් සාමාන්‍ය ගත්තාම රටේ इकोनॉमी पैत्ते इकोनॉमिक इकोनॉमी की वेरिएबल्स नेगेटिवली यानी पटांग गत हम मेक मूलिम रिफ्लेक्ट ने मूल्य वेल्ड पड़े क्या ने फाइनेंशियल सेक्टर के ने तो वाला मूल्य का में इंपैक्ट के ने ये पैत्ते के वाला बैंक से लेटर ये वाकई अपने मान पैत्ते के राठा का फाइनेंशियल इंडिकेटर्स इंप्रूव है ना मट्टा मकड़े ने පත්තෙන් දවගේ යනවා නම් ඉස්සල්ලාම early benefit එක reflect වෙන්නේ financial system එකේ ආයේ ඒකේ financial system එකේ අනිත් පැත්තෙන් banks. ඉතින් මං හිතන්නේ ඒ හේතුව නිසා වෙන්න ඕන නැවත වාරයක් banks පැත්තට investor attention එක ගිහිල්ලා තියෙන්නේ. සීට 4.9කින් index එක වැඩි වෙලා තියෙනවා. දෙවැනි ස්ථානයේ transportation සීට 2.5කින් වැඩි වෙලා තියෙනවා. utilities 2.3යි. automobiles සීට 2.1යි. household and personal products සීට 2යි විදිහට top 5 performance විදිහට index wise subsector wise ඇති වෙලා තියෙනවා ගිය සති. top 10 market capitalized companies ගත්තාම mix performances තියෙන්නේ.
ඇයි බහුතරයක් සමාගම්වල 60%ක් විතර සමාගම්වල ප්‍රයිස් එක ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. SLT, CTC, LOLC සහ Cargill කියන සමාගම් හතරේ ප්‍රයිස් එක ඩිප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. සමහර එකක් විතර ගත්තාම ඕවරෝල් පොසිටිව් කන්ට්‍රිබියුෂන් එක මේ සමාගම් 10 බාස්කට් එකකින් ඉන්ඩෙක්ස් එකට දීලා තියෙනවා. ඒතකොට ඉන්ඩෙක්ස් එකේ පොසිටිව් පර්ෆෝමන්ස් වලට මේකත් එක්තරා විදිහක කන්ට්‍රිබියුෂන් එකක් වෙන්න පුළුවන්. මේකෙත් අපිට පේනවා බැංක්ස් ගත්තොත් එහෙම කමර්ෂියල් බැංක් ඉන්නවා. කමර්ෂියල් බැංක් එකේ ප්‍රයිස් එක 6%කින් ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. JKH වල 2.3%කින්. ඔය වගේ ඇප්‍රීෂিয়েෂන් යනකොට මම හිතන්නේ ඒක ටිකක් වැඩිපුර වේට් එකක් ඕවරෝල් මාකට් එකේ පර්ෆෝමන්ස් වලට ලබා දෙනවා. හරි. හොඳයි අපි දැන් යන් ඊළඟට ටෙක්නිකල් ඇනලිසිස් එකට ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ අපි ගීසරේ සාකච්ඡා කරා මෙන්න මේ විදිහට ගීසරේ පේන තිබෙන විදිහට මේ මාකට් එක බවුන්ස් වෙන්න පුළුවන්කමක් තිබුණ නැහැ ගී සතිය ඉවර වෙද්දි කියන්නේ පටන් ගද්දි ඉරි කලින් සතියේ ඉතින් මේකේදී සපෝර්ට් සෝන් එකේ තමයි ක්ලෝස් වෙලා තිබුණේ මේ ඉතින් සපෝර්ට් සෝන් එක බ්‍රීච් කරොත් එහෙම අපි කියන්නේ සපෝර්ට් සෝන් එක බ්‍රීච් කරොත් එහෙම මේක ආපහු මේ 10159 කියන ලෙවල් එකට එන්නත් පුළුවන් මොකද ඒක තමයි නිකස් නෙක් සපෝට් එක කියලා. ඒ වගේම අපි කතා කරා මේ ඩිසෙන්ඩින් ට්‍රයැංගල් ෆෝමේෂන් එකක් ගැන. ඉතින් මේක ඇතුලේ මූවමන්ට් එක වෙන්න පුළුවන් තාම උඩ පැත්තටද පල්ලෙහා පැත්තටද බ්‍රේක් වෙන්න කියලා අපිට ඉන්ඩිකේෂන් එකක් ලැබිලා තිබුණේ නැහැ මේ කතා කරන වෙලාවේ. මොකද මේක ඇතුලේ තව ටිකක් රූම් එකක් තියෙන ඉඩක් තියෙනවා ප්‍රයිස් එක මූව් වෙන්න. ඉතින් ඔතන ඉඳලා මේ සතියේ view එක මේ විදියටයි. මේ සතියේ ලැබුණේ ග්‍රීන් කැන්ඩල් එකක්. මේ සති ග්‍රීන් කැන්ඩල් එකක් ලැබලා තියෙන්නේ ආයේ මේක සපෝර්ට් සෝන් එකකින් බවුන්ස් වුණා උඩට. මේ තියෙන සපෝර්ට් සෝන් එක බවුන්ස් වුණා උඩට මේ සතියේ. හැබැයි ඊට පස්සේ ආපහු මේ ඩිසෙන්ඩින් ට්‍රයැංගල් එක ඇතුලේ තමයි තාම යන්නේ. ඉතින් මම කිව්වා අර ඉස්සෙල්ලම කිව්ව පැහැදිලි කරා. මේක ඇතුලේ ඉඩ තියෙනවා. මේක ඉඩ ඇතුලේ ඉහළ පහළ තාම යන්න පුළුවන්. ඉතින් මේකෙන් එලියට බ්‍රේක් වීමක් හෝ පල්ලහැට උඩට බ්‍රේක් වීමක් හෝ පල්ලහැට බ්‍රේක් වීමක් තාම මේක අපිට පිළිද ඩිරයි මේක ඇතුලේ තමයි තාම තියෙන්නේ RSI එක අපිට පේනවා යම් කිසි ආකාරයක ඉහළ යෑමක් වාර්තා වෙනවා. ඉතින් මේක මේ ඉහළ යෑම මේ ඉහළ යෑම වගේ එකක් වෙයිද නැත්නම් කන්ටිනියුස්ලි වේදි ගත්තම අපිට බලන්න වෙන්නේ මේ සතියේ නැවත වාරයක් සපෝට් එකකින් බවුන්ස් වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන අර මම ඉස්සලා පෙන්නවා වගේ ඩේලි ටර්න් ඕවර් එක, ඇවරේජ් ටර්න් ඕවර් එකයි, ඩේ වීක්ලි ටර්න් ඕවර් එකයි නෙගටිව් නෙමෙයි අඩු මට්ටමක පැවතීම. ඕක තමයි මේ ප්‍රශ්නේ. ඒක සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකකට යනවා නම් සිග්නිෆිකන්ට් විදියට ඉම්ප්‍රූවමන්ට් එකකට යනවා නම් මේක අනිවාර්යයෙන්ම මේ එතකොට මේක ඇතුලේ අර මේ විදියට ගපන් කිරීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් මේක පල්ලහැට එනවා නම් මේ සපෝට් එක මේජලි බ්‍රේක් කරන්න ඕන. මේක ඉහළ යන්න ඕන නම් මේ ඉහළ ලයින්ස් වලට යනවා නම් ෆිබනාච්චි වෙල මෙන්න මේ රෙසිස්ටර් ලයින් එක බ්‍රේක් කරලා උඩට යන්න ඕන. තාමත් ඉතින් අපිට ක්ලියර්ලි එවිඩන්ස් නැහැ මේක ඇතුලේ තමයි තාම මූව් වෙලා තියෙන්නේ. එතකොට ගත්තොත් එහෙම මේක ඇතුලේ මූව් වෙනවා. ඊට පස්සේ අපිට නෙක්ස්ට්ලි පේනවා රෙසිස්ටන්ස් එක. අර මම කිව්ව විදිහට මෙන්න මේක උඩට යනවා නම් මේ ඉන්ඩෙක්ස් එක බ්‍රේක් වෙලා උඩට යනවා නම් මෙන්න මේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරන්න ඕනේ. ඒ වගේම මේකත් එක්කම කොයින්ස් මේකන් සම්පාතව පිහිටලා තියෙනවා මෙන්න මේ 0.618 ලෙවල් එක 10969. ඉතින් මෙන්න මේ දෙකම එක ලෙවල් එක වගේ තියෙන්නේ. ඉතින් එතන 10969 ඔන්න ඔය රෙසිස්ටන්ස් එක තියෙනවා. ඉතින් ඒක බ්‍රේක් කරගෙන ගත්තොත් මේක ඉහළට යන්න පුළුවන් ඉන්ඩෙක්ස් එක. ඒක එක බ්‍රේක් කරගෙන තමයි කී ලෙවල් එක. එහෙම නැත්තම් අනිත් පැත්තෙන් මේ සපෝර්ට් සෝන් එකේ තවදුරටත් කන්සොලිඩේෂන් වෙන්නත් පුළුවන්. සපෝර්ට් සෝන් එක හෝල් කරේ නැත්නම් ඊළඟට අපිට එක්ස්පෙක්ටේෂන් එක තියෙන 10159 නැත්නම් ෆිබනාචි 0.5 කියන මෙන්න මේ ලෙවල් එක. ඒ වගේ තමයි කී ලෙවල්ස් තියෙන්නේ. අපිට වීක්ලි ලෙවල් chart එක ඔබ්සර්ව් කරන් ඉන්නවනම් ඩේලි chart එක දාගත්ත තෝල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ මම ගිහසරි සාකච්ඡා කරා මෙන්න මෙතන බ්‍රේක් අවුට් එකක් ඇවිල්ලා ඊට පස්සේ ෆේක් අවුට් එකක් වුණාද කියලා බලන්න තමයි නවත්වන්නේ ගිය සතියේ. මේ හරියෙන් බවුන්ස් වීමක් අවශ්‍යයි කියන එක. ඉතින් ගිය සතියේ ගනුදෙනු සිද්ධ වෙච්ච ආකාරය අනුව විශේෂයෙන්ම ලාස්ට් 3 ඩේස් වල කන්ටිනියස් ග්‍රීන් කැන්ඩල් එකක් ලැබිලා තියෙනවා. ඒකට අනුව අපිට පේනවා මේක මේ ලෙවල් එකේ මෙන්න මේ රෙසිස්ටන්ස් එකෙන් ටච් කරලා ඒක ආපහු බවුන්ස් වෙන්න යයිද කියන කාරණා තමයි පේන තියෙන්නේ. ඒකෙත් වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ ග්‍රීන් කැන්ඩල් තුනේ සයිස් එක එන්න එන්න වැඩි වෙලා තියෙනවා.
මේ බදාද ඇතිවෙච්ච ග්‍රීන් කැන්ඩල්ගේ සයිස් එකට වඩා බ්‍රහස්පතින්ද ඇතිවෙච්ච ග්‍රීන් කැන්ඩල්ගේ සයිස් එක වැඩි. ඒ කැන්ඩල්ගේ සයිස් එකට වඩා සිකුරාද ඇතිවෙච්ච ග්‍රීන් කැන්ඩල්ගේ සයිස් එක වැඩි. මේ ස්කැන්ඩල්ස් තුනේ සයිස් එක ලොකු වීම පොසිටිව් තත්ත්වයක් වෙන්න පුළුවන්. අනිත් පැත්ත ගත්තාම සිකුරාදා ටර්න් ඕවර් එකත් මම හිතන්නේ දවස් 5ෙම මට මතක හිටියේ දවස් 5ෙම වැඩිම ටර්න් ඕවර් වාර්තා වුණේ සිකුරාදා. ක්ලෝස් ටු 2 බිලියන් වගේ වාර්තා වුණා මට මතක විදියට. ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා නම් ඒක පෙර පූර්වාදර්ශයක් විදියට ගන්න පුළුවන් නම් මේ සතියේ යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා මෙන්න මේ ලෙවල් එක 10000 අර වීක්ලි චාර්ට් එක වගේම 10969 ඔකට යන්න නම් මේ මොමන්ටම් එක තිබීම අවශ්‍යයි. හැබැයි මතක් කරන්න ඕන බදාදා බ්‍රහස්පති සිකුරාදා දවස් තුනෙම පොසිටිව් තිබිච්ච ඉඳ ග්‍රීන් නුනේ නිසා මන්ඩේ සමහර වෙලාවට ප්‍රොෆිට් එකකින් එකක් තියෙන්නත් පුළුවන්. ඒක තමතක කරන්න එපා. මන්ඩේ ප්‍රොෆිට් එකකින් තිබත් ටියුස්ඩේ වෙනස්දේ වගේ නැවතත් රිකවරි එකක් එන්න පුළුවන් නම් හයි ටෝන එකක් එක්කලා මේක පොසිටිව් ටෙරිටරි එකේ මේ සතියෙත් ඉවර වීමේ හැකියාවක් මාකට් එකට තියෙන බුණා. අපි බලන් ඉමු ඒක එහෙම වේද කියන එක. අපි දැන් යම් ක්‍රිප්ටෝ කරන්සි අප්ඩේට් එකකට, ඒ කියන්නේ මම බිට්කොයින් සම්බන්ධයෙන් යම් කිසි අප්ඩේට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊතරේ මම කරා වගේම. ඉතින් බිට්කොයින් වල අර මම පෙන්නපු සපෝට් ලයින් එකෙන් උඩට තාම අප්වර්ඩ් මූවමන්ට් එක කන්ටිනියු වෙනවා. ඉතින් 39529 යි මේක මම රෙකෝඩ් කරන වෙලාවේ මේ ක්ලෝස් වෙලා තියෙන්නේ මේ ඩීල් චාට් එකේ. ඉතින් මේකේ පොසිටිව් ටෙරිටරි එකට යන බවක් පේන්න තියෙනවා. මූවින් ඇවරේජස් ඔක්කොම පොසිටිව්. ඉතින් මේ ට්‍රෙන්ඩ් එක තියෙයි කියලා මට හිතෙනවා. මට පර්සනලි මං හිතන විදිහට මේ ට්‍රෙන්ඩ් එක අප් ඇන්ඩ් ඩවුන් යටදී මෙන් වීවි වුණත් මෙන්න මේ සපෝර්ට් ලයින් එක හරහා අප්වර්ඩ් ඒ කියන්නේ බුලිෂ් පාත්තියයි කියලා මට හිතෙනවා. අපි මේක බැලුවොත් එහෙම කොයි විදිහේද රෙසිස්ටන්ස් කොයි හරි තියෙන්නේ කියලා බලන්න පුළුවන් අපිට. ඒකට මම දාගන්නා වීක්ලි චාර්ට් එක, වීක්ලි චාර්ට් එකේ මෙන්න මේ ෆේස් එකට, මෙන්න මේ ඩවුන්වර්ඩ්ස් ෆේස් එකට මම ෆිබනාචි රිට්‍රේස්මන්ට් එක දාලා තියෙනවා. ඒතර මේක අපි බැලුවොත් එහෙම මේක දැන් කරන්ට්ලි බිට්කොයින් මූව් වෙන්නේ වීක්ලි ගත්තොත් එහෙම මේ ගෝල්ඩන් පොකට් සෝන් එක බ්‍රේක් කරලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන අපිට ආයේ 0.786 ෆිබනාචි වල හම්බ වෙනවා. ඒ කියන්නේ 41170 වගේ ලෙවල් එක, මෙන්න මේ ලෙවල් එක ඕක තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔතනදී රෙසිස්ටන්ස් එකක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හරි මේ හරි ටිකක් මේ ආපස්සට ගියොත් එමේ ඉතිහාසයට මෙන්න මේ සෝන් එක, මේ උඩට තියෙන මෙන්න මේ සෝන් එක රෙසිස්ටන්ස් තිබිච්චා කරක් අපිට පේන්නත් තියෙනවා. සමහරවිට මේ ලෙවල් එකේ රෙසිස්ටන්ස් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ කරන් බුටන් එකේ. හැබැයි පේන ආකාරයට 40,000 ප්ලස් එකක් යන්න ඉඩ තියෙයි කියලා මම හිතනවා මේ තව කරෙක්ෂන් එකකට කලින්. එයා බලන් ඉමු එකට පොසිටිව් මූවමන්ට් මගේ දැන් 40,000 කියන කියලා කියන්නේ සයිකොලොජිකලි ඉම්පෝර්ටන්ට් ලෙවල් එකක් බිට්කොයින් වලට. ඉතින් ඒ ලෙවල් එකේ ටච් කරලා පල්හැර වැටලා තාපවසරයක් ඕන නම් ට්‍රයි කරන්න පුළුවන් ඒ බ්‍රේක් කරන් උඩට යන්න. ඉතින් සයිකොලොජිකල් ලෙවල් එකේ 40,000 වැදගත් වෙයි. ඉතින් chances තියෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ මෙයාගේ මොමන්ටම් එකත් එක්කලා. මොකද මූවිං ඇවරේජස් උනත් පැහැදිලිවම උඩට යන ආකාරයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම මේ සපෝර්ට් එක, මේ ටෙක්නිකල් සපෝර්ට් එක බුල් රන් එකක් අපිට මේ ආකාරයෙන් පේන්න තියෙනවා. ඉතින් එක්ස්පෙක්ට් කරන් ඉමු මොකද වෙන්නේ කියලා බලහගෙන. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ ප්‍රයිස් වීක්නස් එකක් ඉඳ අරන් එනකන් ඉඳලා ලෝං තත්වයකට යන්න පුළුවන්. يعني ලෝං පොසිෂන්ස් ඉස්ටැබ්ලිෂ් කරන්න පුළුවන් නම් වඩා හොඳයි ෂෝට් පොසිෂන්ස් වලට යනවට වඩා. හැබැයි රෙසිස්ටන්ස් ලෙවල් එකේ ප්‍රයිස් වීක්නස් එකක් අපි දැක්ින්න පුළුවන් වුණොත් එහෙම සමහර වෙලාවට ෂෝට් කරන්න ඔපචුනිටිස් තියෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් ඉන්න එක මොන්ට කරන් ඉන්න එක වඩා හොඳයි. බිට්කොයින් සම්බන්ධයෙන් ට්‍රේඩ් කරනවා නම් හරි ඕක තමයි මට දෙන්න අප්ඩේට් එක බිට්කොයින් සම්බන්ධයෙන්. මම යම් කිසි වැදගත් කරුණු කාරණා ටික ඩිස්කස් කරා කියලා මම හිතන මේ වීඩියෝ එකෙන්. ඉතින් උගලන්ගේ අදහස් උදහස් යෝජනා කමෙන්ට් එකේ දාන්න. අපි තවත් වීඩියෝ එකක් අප්ඩේට් එකේ මේක හම්බෙමු ඉස්සරහට. එතන හැමෝටම ජය පරිස්සමින් ඉන්න. මම ගිහින් එන්නම්.